ලංකාවේ මම ඔබට කිව්වේ ඒකයි ලංකාවේ පාර්ලිමේන්තුව තවදුරටත් නීති සම්පාදනයක නායතනයක් විදිහට සලකන්න බැහැ රටේ මහ ජනතාවට. ඒක හුදෙක් මෙතෙන්ට එන්නේ මොන ක්‍රමයකින් හරි හිඟන්න වගේ ඇවිල්ලා හිටන් රාජ්‍ය ආදායම මංකොල්ල කාලේ හිටන් ඒ කාලය තුල උප්පරිම වශයෙන් පොදු සම්පත් මංකොල්ල කරන්න. එහෙමනම් රටේ මහ ජනතාවට සිද්ධ වෙනවා අපි පත් කරකවතු අපෝ නියෝජිතයින්ට අපි බලයක් දුන්න වැඩපිළිවෙලක් හදලා රාජපාලනය කරපාල් කියලා මොවුන් හදපු වැඩපිළිවෙල ව්‍යවස්ථාව මහ ජනතාවගේ ආරක්ෂාවට නෙමෙයි අපේ ආරක්ෂාවට නෙමෙයි ඔවුන් හැදුවේ. ඔවුන්ගේ ආරක්ෂාවට කොටිම කෙනා නම් අධිකරණය බැඳා තබාගෙන රට මංකොල්ල කරන ඒ වගේ අවස්ථාවක ඔබ අධ්‍යයනය කළොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක හදලා තියෙන්නේ 78 ව්‍යවස්ථාව ඔහු හැදුවේ ඔබවත් මෙරටේ පුරවැසියෝ ගැනවත් හිතලා නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ ගැන හිතලා. ආය කවදාකවත් වෙනස් කරන්න බැරි විදිහට අවුරුදු 41ක් ගිහිල්ලත් අදටත් කිසි දෙයක් කරගන්න බෑ. තුනෙන් දෙකක් ජනමත විචාරණයක් මේකක් නැතුව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරි විදිහේ ව්‍යවස්ථාවක් තමයි මොහු ඉදිරිපත් කළේ. එහෙමනම් අපිට පොඩ්ඩක් ප්‍රඥාවෙන් හිතන්න සිද්ධ වෙනවා මොකද්ද අපි මේකට මේ ගැටේ ලියන්නේ කොහොමද. මේ ඉන්න සංවිධානාත්මක අපරාධ කාර්යවංගන්නේ අපි මාතෘභූමිය ගලවාගන්නේ කෙසේද? එහෙමනම් එවැනි අවස්ථාවක් තමයි මොකද මේ ගෙනිච්ච සෑම නඩුවකම ඔබ දන්නවා මේ අවස්ථාවේ නෝට් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 9 දෙනෙකුට බරපතල දූෂණ චෝදනාද. අදත් දූෂණ කොමිසමේ විනිශ්චයකාරවරු 3 දෙනෙකු සම්බන්ධව පටන් ගත්ත මේ අපරාධ පරීක්ෂණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 4 දෙනෙකුට. මේ රටේ අර දැන් ඔබට මුලින් කිව්වා ASCII නීතියේ ආධිපත්‍ය බිඳ වැටලා තියෙන නිසා මේ කරන කිසිදු පරීක්ෂණයකින් ඔබ අපේක්ෂා කරන කවදාකවත් මේ රටේ ජනතාවට යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා තමයි තීරණය කරන්නේ මේ තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම චේතනාන්විතවම ප්‍රතික්ෂේප කරන්න. දැන් මේක ඔබ දකින්න ඇති බොහෝ අය කියනවා ඇයි මේ ඡන්දයට මේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මැතිවරණයට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් නොවන්නේ? ඉදිරිපත් නොවන්නේ ඒකෙන් ඇවිල්ලා 7-5ක පළක් නැහැ. ඔබ දන්නවා දැන් ඒ ගහේ අතු ඔක්කොම කපලා ඉවරයි. මේ ජනාධිපතිවරයාගේ දූරකාලයේ අවසන් වුණාට පස්සේ ඔහු දැන් දරන අමාත්‍ය දූර ටිකවත් ඊළඟට එන ජනාධිපතිවරයාට නැහැ. ඔබ දකින්න ඇති 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තිම ඡේදය බලන්න. ජනාධිපතිවරයාට දැන් තියෙන බලය පවා මේ ව්‍යවස්ථාවෙන් අහිමි කරනවා. ඒක නිසා තමයි තීරණය කරන්නේ මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා ඔබයි මේ රටේ පරමාධිකාරී බලධරයා ප්‍රඥාව පාවිච්චි කළ මේ අවස්ථාවේදී මේ 225 ප්‍රතික්ෂේප කරන ක්‍රමවේදයකට අපි ගෙනියමු රට. මේ තියෙන ව්‍යවස්ථාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මේක ඇවිල්ලා ඇත්තටම කියනවා නම් ව්‍යවස්ථාමය විප්ලවයක්. මේක තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවණවේ කරන්නේ ඒක අපි චේතනාන්විතව බැහැර කළා ජනතාව තීන්දුවක් ගන්නවා මේ ඉදිරියට එන ජනාධිපති මැතිවරණයේදී ඔවුන්ගෙන් ජනමතය ඉල්ලන්නේ හුදෙක් ජනාධිපතිවරයෙක් තෝරන්න නෙමෙයි නාගානන්ද ඉදිරිපත් වන්නේ ඔබේ ජනමතය ප්‍රකාශ කරන්න කරුණා කළා මෙන්න ඔබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ යෝජනා කරපු සියලුම සංශෝධන පිළිගත හැකි ඔක්කොම ඇතුල් කරලා තියෙනවා. ඒකට තව අන්තිම මාසෙ මේ ගත වෙන්නේ. ඒ ඇතුල් කළා ඉදිරිපත් කරන අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබට ඉදිරිපත් කරන්නේ මැතිවරණයේදී එය ඔබ පිළිගන්නේ නම් පමණක්. මේ පාර ලංකාවේ මේ ජනතාව සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ සේවකයෝ නොවේ, තමන්ගේ බදු ආදායමෙන් පඩි ලබන සේවකයෝ නොවේ. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නේ රටේ උත්තරීතර බලධරයා වන ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුල් මාන්කඩවට රටේ මහ ජනතාව. ඡන්දයට යන්නේ හුදෙක් මෙන්න මේ ජනවරම ඉල්ලලා. ඔබ මේ පිළිගන්නේ නම් පමණක් රටේ උත්තරීතර නීතිය වශයෙන් ඔබේ මනාපය මීට ප්‍රකාශ කරන්න. ඔබේ මනාපය ප්‍රකාශ කිරීමත් සමගම එය ඔබපත් කරන ජනාධිපතිවරයාගේ අත්සනීනේ රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේ. ඒ ක්ෂණයකින් මේක වෙනවා. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම දෙනවා ජනතාවට සහතිකය. මොකද්ද දෙන සහතික? ඔබ මේ සම්මත කරපු ක්ෂණයකින් කරන පළවන රාජකාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය ලෙස ඔබ විධිමත්ව පිළිගත් බවට සහතික කිරීම. එම සහතික කිරීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ක්ෂණයකින්ම අවලංගු වෙනවා. මේක තමයි මේක තියෙන සුවිශේෂ දේ. 1990 ආණ්ඩුක්‍රම
හැත්තට ආණ්ඩුවේ රටාව තවදුරටත් පාර්ලිමේන්තුව නොවේ ඒ සම්බන්ධ තීරණ ගන්න රටේ උත්තරීතර බලධරයා වන ඔබ. ඔබයි පවතින ආණ්ඩුවේ රටාව අවලංගු කරන්නේ. ඒ ක්ෂණයකින්ම දැනට තියෙන පාර්ලිමේන්තුව 225ම විසිර යනවා. ඔබට බලන්න පුළුවන් අන්තර්කාලීන විධි විධාන ප්‍රකාරව මේ ඔක්කොම ඇතුළත්. පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම නව ආණ්ඩුවේ රටා ප්‍රකාරව විසිර යනවා. බරපතල දූෂණ චෝදනා ඇති සියලුම විනිශ්චකාරවරුන්ගේ දුර අහිමි වෙනවා. නැවත අභියාචනා අධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චකාරවරුන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර නැවත අලුතෙන් දියුරුම් දෙනවා. මේ සියලුම දේවල් ඔබ දන්නවා විනිශ්චකාරවරුන් පත් කරන දැන් තියෙන්නේ කවුද ව්‍යවස්ථාදායක සභාව තියෙන්නේ 10 දෙනෙකුගේ සමන්විත ව්‍යවස්ථාදායක සභාව දැන් පවත්වාගෙන යන්නේ පාර්ලිමේන්තුව ග්‍රහණේ. සමහර මන්ත්‍රීවරු කිව්වා අපිට 10 දිනාම පාර්ලිමේන්තුවෙන් ඕනි කියලා. ප්‍රඥාවෙන් හිතන්න. ඇයි මේක මෙහෙම කරන්න ඕනේ? මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේක තමයි අපිට වැරදිච්ච එකම තැන. මේ එකම ඔබ දකිනවා ඔබට බලන්න පුළුවන් දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙනවා අලුත් ව්‍යවස්ථාවේ තියෙන අන්තර්කාලීන විධි විධාන. ඒ අන්තර්කාලීන විධි විධාන ඒ ක්ෂණිකින් ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ දකිනවා නව ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාර මංකොල්ලේට ඇති ඉඩ සියල්ලම හොස්සේ. මං ඒ ටික ඔබට සැකෙවින් කියන්න. දැන් ඔබ දකිනවා ඔවුන් හොඳටම දන්නවා අධිකරණයට මොකුත් කරන්න බෑ ඔවුන් මංකොල්ල කෑවොත් කියලා. ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තිය බලන්න කිසිදු සිවිල් අපරාධ වරදකට ජනාධිපතිවරයා ආධිකරණ ඉදිරියට ගේන්න බෑ. ඒ වගේම ඔබ කණෙන් ඇදලා එළියට දැම්මත් ඔබ සමච්චලයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඒ වගේම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණයක් වන අධිකරණ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අහිමි කළා. අධිකරණයේ පාර්ලිමේන්තුවට ගැට ගහලා තිබ්බා. ව්‍යවස්ථාදායක සභාවත් ඒ විදිහමයි. අපි පැහැදිලිවම ජනතාව රටේ පරම අධිකාරිය වන ජනතාව දැනුවත් කරන්නේ ප්‍රඥාවෙන් හිතන්ද. මේ අවස්ථාව තමයි ඔබට ඔබේ මාතෘභූමිය ගලවා ගැනීමට ලැබෙන එකම අවස්ථාව. ඔබ ඒ ගැන කල්පනා කරලා ඔබට ඔබේ දරුවන්ට රටක් ඉතිරි කරන්න අවශ්‍ය නම් කොළ පාට, නිල් පාට, රතු පාට වෙන සෑම දෙයක්ම අමතක කරන්න. ඔබේ මාතෘභූමිය ගැන පමණක් හිතන්න. මේ අවස්ථාවේදී තීන්දුවක් ගන්න. මේ ලැබෙන අවස්ථාවේදී අපි ලෝකේ අපිට බොහොම පල්ලෙහා හිටපු රටවල් ඉස්සරහට යන්න හේතුවක් තිබුණා. අපි පසුකර අපි අනාත වෙන්න හේතුවක් තිබුණා. ඒක තමයි මේ රටේ නීතිය ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අහිමි වීම, අපිට නැතිවීම. ඒකෙන්ද ඒක තහවුරු කිරීම සඳහා මේ ගන්නා වැඩපිළිවෙලට ඔබ එඩිතරව තීන්දුවක් ගන්න. මොකද මේ නියෝජනා කරනවා පැහැදිලි දෙයක්. ඔබට බලන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන 16 වෙනි වගන්තිය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වුවද එයට පටහැනි සෑම නීතියක්ම තවදුරටත් උත්තරීතර නීතියට අනනුකූල වුවත් අනුකූල නොවුවත් තවදුරටත් වළංගු වන්නේය. ඒ සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා නව ව්‍යවස්ථාවෙන්. ඒකෙන්ද එක නීතියයි මේ රටේ මින් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ. රටේ ඔබ සම්මත කරන ජනතාව සම්මත කරන පරම අධිකාරී බලය පාවිච්චි කළා නව ජන සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණයි. ඔය පුද්ගලික නීති, තේසවලමි නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය මේ සියල්ලම ක්ෂණයකින් අවලංගු වෙනවා.